අයිබෝන් සියලු දෙනාටම අද වීඩියෝ එකකින් මම ගෙන එන්න යන්නේ ඔයගොල්ලන්ට ප්‍රශ්නයක් වෙලා තියෙන සිංහල ටයිපින් වලදී කීබෝඩ් එකේ ඔයගොල්ලන්ට දීලා තියෙන ස්ටෑන්ඩඩ් සිංහල කීබෝඩ් එකේදී දීලා තියෙන බටන් එක එනම් ෆුල් ස්ටොප් එක ඔබද්දි මෙන්න මේ ලකුණ වැටෙනවා මොකද්ද මෙන්න මේක මෙන්න මේක අයින් කරලා කොහොමද අපව ෆුල් ස්ටොප් එක වැටෙන විදිහ හදාගන්නේ කියලා නැත්තම් ඉංග්‍රීසි කීබෝඩ් එකේ ඩොට් එක දෙනවා නැත්නම් අපිට වදින්නේ ග අකුර. ඉතින් මේ මම මේ පෙන්වන බටන් එක තමයි මෙන්න මේක. සිංගල් ස්ටෑන්ඩඩ් කීබෝඩ් එකේ දීලා තියෙන මෙන්න මේ බටන් එක ප්‍රෙස් කරලා කොහොමද ඩොට් එක වදින්නේ කියලා. මේකේ මෙහෙම දීලා තිබුණාට අපි කොරල් ඩ්‍රෝ නැත්තම් මොකක් හරි ටයිපින් කරන්න භාවිතා කරද්දී මොකක් හරි සොෆ්ට්වෙයාර් එකක් අපි ඩොට් එක ගහද්දි ඒ බටන් පෙන්නපු මෙන්න මේ බටන් එක ප්‍රෙස් කරද්දී නැත්නම් ඔබද්දි ඔයට එන්නේ මෙන්න මේ ලකුණ. මෙන්න මේක. මේක අපි කොහොමද අයින් කරගන්නේ කියලා තමයි කියලා දෙන්නේ. මේක shift එකත් එක්ක බුවොත් ඒ බටන් එක වදින්න කොටුව. මේකත් නෙමෙයි අපිට ඕන ලකුණ. කොටුව නෙමෙයි ඩොට් එකයි ඕන. ඉතින් මේක හදාගන්න තාලේ තමයි අද මේ වීඩියෝ තුළින් මම පෙන්වන්න යන්නේ. මේක අපි හදාගන්නේ මේක මං හිතන විදිහට 2017 ඉදිරියට බස් වේවට මේ ඔෆිස් පැකේජ් එකේ මේක හදාගන්න පුළුවන්. ඒගෙන් කොරල් ඩ්‍රෝ එකටත් මේක සාධාරණීකරණය කරලා හදාගන්න පුළුවන්. ඉතින් මෙන්න මෙහෙමයි මේක හදාගන්නේ. මුලින්ම ෆයිල් වලට ගිහිල්ලා මේකේ තියෙනවා ඔප්ෂන් කියන එකට ගිහිල්ලා ප්‍රූෆින් වලට යනවා. ප්‍රූෆින් වලට ගිහිල්ලා ඔටෝ කරෙක්ට් ඔප්ෂන් මෙන්න මේ කියන තැනට යන්න ඕන. මේ ක්ලික් කරපුවාම අපිට නම් මෙන්න මේ බොක්ස් එකක්. මේ බොක්ස් එක ඇතුලේ තියෙනවා auto format as you type. මේ වෙන එකක් select කරලා තිබුණත් auto format as you type කියන එක select කරලා මෙන්න මේ check box එක clear කරන්න ඕන. මේක check කරලා තියෙන්නේ ගොඩක් අයගේ ඒක හින්දා තමයි මේක මෙහෙම වෙන්නේ. මේ box එක clear කරලා tick mark එක අයින් කරලා okay කරලා එතනත් okay කරපුවාම ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් මෙන්න මේ button එක ඔබද්දි පළවෙනි පාරම ඩොට් එක වදින මේක ගොඩක් පහසුවක් මේ ස්ටෑන්ඩඩ් කීබෝඩ් එකෙන් ටයිප් කරන අයට ගොඩක් ප්‍රශ්නයක් වෙලා තියෙනවා. මොකද ඉක්මනට ලියුමක් ඕ මොකක් හරි ડોකියුමන්ට් එකක් ටයිප් කරගන්න මේ ගොඩක් වැදගත් වෙනවා. නැත්නම් මේකට ගොඩක් කට්ටිය පාවිච්චි කරන්නේ එකෝ ෆොන්ට් එක ඉංග්‍රීසි ෆොන්ට් එකක් දාලා කී මේක කී එකෙන් ඩොට් එක ගන්න නැත්නම් ඉන්සර්ට් සිම්බල්ස් ගිහිල්ලා මෙතනින් ඇඩ් කරගන්නත් පුළුවන්. ඉතින් මෙන්න මේක මෙහෙම කරලා ඉතින් මේ විදිහට කරන්නේ නැතුව ලේසින් කරගන්න විදිය තමයි මම කියලා දෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ මේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාන්න, subscribe කරන්න අමතක කරන්න එපා. මේ වගේ වීඩියෝ තවත් බලන්න. ආයි වීඩියෝ එකේ හම්බව. තෙරුවන් සරණයි.